Hi travelers, අපි අද ආවා සීනි කිලෝ එකක් විතර අරගෙන නේ. මොකද අපි අද යනවා කමාජ් අයියාගේ ෂෝ එකට. ඇත්තටම අද නෙමෙයි අපි හෙට යන්නේ. ඉතින් අද ආවා මේ සීනි ටිකක් අරගෙන සාප්පුවේ දාගෙන යන්න. ෂේප් එකේ හොරෙන් ගන්න. දයිය කාලා මොන හරි තියෙන්න බෑ පෙරලසට ගන්න. ඉතින් අපි හිතුවා පොඩක් කලින් ලෑස්තිලා සීනි ටිකුත් අරගෙන යන්න ඕනේ කියලා. අපිට ආරංචි විදියට මේ සැර වැඩි වුණා කියලා මුකුත් දෙන්නේ නැහැ. ඉතින් වතුර විතරයි දෙන්නේ කියලා ආරංචි වුණේ. මට බයයි. ඇත්තටම අපි ජීවිතේ මං හිතන්නේ කන්න යන සැරම සෝස් එක තමයි ඔන්න කමාජ්ගේ දයියා ෂෝ එකේ. දයියා සෝස් එක. එහෙනම් ගිහලා බලමු ඉක්මනට. මම කමාජ්. මේ හොට් සෝස්. මේක දයියා ෂෝ සීසන් 2. අද දයියා ෂෝ එකට ඇවිල්ලා ඉන්නේ ඇවිදින දෙන්නෙක්. මේ තමයි ට්‍රැවල් විත් වයිෆ් චාමරි ඇන් කසුල්. වගේ නමින් ගොඩාක් YouTube channel තියෙනවා travel with ranjan මේ වගේ සීන්. ඒ වගේ මේ ඔගොල්ලෝ හිතන්නේ ඒක කපිද නැත්නම් ඔගොල්ලන්ගේ inspire වුණ කට්ටියද? ඒ වගේ අයට මොන හරි කියන්න chance එකක් දුන්නොත් දැන් මොන වගේ එකක්ද ඔගොල්ලෝ කියන්න කැමති? මං හිතන්නේ inspire වෙච්ච කට්ටිය වෙන්නත් පුළුවන්. මොකද අපි channel එක පටන් ගන්න කලින් ගොඩක් channel එහෙම තිබුණ නැහැ. සාමාන්‍යයෙන් හදපු දෙක තුනක් තිබුණා. ඉතින් මං හිතන්නේ ගොඩක් කට්ටිය එහෙම ආපු කට්ටිය තමයි. ඉතින් මොකද ගොඩක් කට්ටිය මැසේජ් දානවා අයියේ අපිත් කැමතියි ඔයාලා වගේ YouTube channel එකක් කරන්න, traveling කරන්න ආසයි. ඉතින් ඒ අයට මං හිතන්නේ දෙන්න තියෙන උත්තරේ මේ YouTube channel එකක් කරනවා නම් දැන් අපි වුණත් දැන් කොපියක් වෙන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් අපි හිතලා පටන් ගත්ත එකකුත් නෙමෙයි. අපි මේ වගේ දේවල් දැකලා තියෙනවා ගොඩක් foreign කට්ටිය travel කරනවා. ඉතින් ඒගොල්ලන්ගෙන් අපි දේවල් ඉගෙනගෙන මේක ලංකාවට හරියන විදිහට ලංකාවේ අපි ඔඩියන්ස් එක හරියන විදිහට තමයි අපි දෙන්න මේක කරන්නේ. ඉතින් මම හිතනවා ඒගොල්ලන්ටත් ටිකක් වෙනස් විදිහට කරොත් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් අර කොපියක්ම නොවි. එයා කිව්වා වගේ ඉන්ස්පයර් වෙලා ආව කට්ටිය තමයි. හැබැයි අර මේ කොපියක් වෙන්න නැතුව Tamanටම මොකක් හරි යුනික් විදිහට කරනවා නම් මම හිතනවා ඉස්සරහට යන්න පුළුවන් කියලා. හරි අපි වැඩේ පටන් ගන්න යන්නේ. පාටිය ඔගොල්ලන්ගේ කොහොමද සර හැන්ඩල් කිරීමේ හැකියාව? මෙයා ඇත්තරම ගෙදර සම්බෝලයක් හදලා දුන්නත් ඒකටත් මට බයිනෝ. මේව කන්න පුළුවන් සැරට සැරේ කියලා. එහෙම කෙනෙක් මෙයා. ඔයා කනවා හැබැයි සාමාන්‍යයෙන් ෂේප් එක. මේව කන්න නම් ටිකක් අමාරුයි. හරි. අපි යම් ප්‍රශ්නෙට ඔගොල්ලෝ බැඳපු කපල් එක එකට ට්‍රැවල් කරන්නේ, එකට වැඩ කරන්නේ, එකට බ්ලොග්ස් කරන්නේ. ඒ වුණාට ඔගොල්ලෝ ඔක්කොම දේ එකට කරන්නේ හැම වෙලාවෙම. ඒ කියන්නේ ට්‍රිප් එකක් ගියත් යාළුවොත් එක්ක ට්‍රිප් යන එකනේ ජීවිතේ. ඔය දෙන්න එකට යන්නේ. ඒක එහෙම කොහොමද මේ හොඳ අන්‍යෝන්‍ය අවබෝධයකින් විවාහ ජීවිතේ ගත කරන්නේ? අතරම කිව්වොත් ඒක තමයි අපි දෙන්න තියෙන ලොකුම චැලෙන්ජ් එක. මොකද අපි දෙන්න හැමතිස්සෙම එකට ඉන්නේ කමාජ් කිව්වාගේ. ඉතින් රණ්ඩු වෙනවා ස්පෙෂලි මෙයා ගැන කියන්න ඕනේ රණ්ඩුවට මුල. ඉතින් හැබැයි ඉතින් අර එකට ඉන්නකොට ඒකේ පොඩි අමුතු ගතියකුත් තියෙනවා. මොකද දැන් නැත්තම් කසාද බඳින්නේ නැහැ නේ අමුතු ගතියක් නැත්තම්. නෑ අනික දැන් මේ කරන වැඩේ වුණත් දැන් අපි එක්කෝ දැන් අටපහ රස්සාවකට ගියා නම් ඉතින් මම වෙනම තැනක වැඩ කරන්නේ, මෙයා වෙනම තැනක වැඩ කරන්නේ. ඉතින් දැන් අපි දෙන්නම එකට වැඩ කරනකොට අපි දෙන්නගේ දේවල් අපිට බෙදා හදා ගන්න ලේසි, අපි දෙන්නගේ අදහස් හුමාරු කර ගන්න ලේසි. ඉතින් ඒක හින්දා සමහර වැඩ හිතනට වැඩිය يعني තනියෙන් කරනවට වැඩිය ලේසි වෙනවා. ඒ කියන්නේ මෙයාගේ සපෝට් එක සෑහෙන්න හම්බෙනවා. ඉතින් දෙන්නත් එකට කරන එකේ පොඩි අමුතු ආතල් එකක් තියෙනවා. මම කැමති මෙයත් එක්ක ඉන්න හැම දිගටම වැඩ කර කර. ඔයා වදක බාරියද? නෑ අපි දෙන්න අර කිව්ව වගේ අවුරුද්දක් හරියටම අටපහ ජොබ් එකක් කරා. මෙයත් යනවා මමත් යනවා. ඇත්තටම කියනනම් අපි දෙන්නට අර රෑට ගෙදර ඇවිල්ලා ඒ කාලා කතා කරන ටික විතරයි. ආයුධ නැගිරෙනවා උයනවා අර ඒක තමයි හැමදාම තිබ්බ අවුරුද්දක් යනකම්. හැබැයි ඉතින් අර මේක පටන් ගත්තට පස්සේ මේ
මට හිතෙනවා ඒක හොඳයි කියලා. මෙයාත් එක්ක ඉන්න එක වදක භාර්යාවක් නෙමෙයි ඉතින්. රයිට් අපි යන්න යන අපේ සෙකන්ඩ් සෝස් එකට. මේක දයියා ෂෝ ඔරිජිනල් ක්‍රියේෂන් එකක්. වස්ති අපේ අනුෂ්ක උදාන අපේ ෂෝ එකට ඇවිල්ලා කියපු දෙයක් තමයි දැන් යූටියුබර්ස්ලා වැඩි මේක ඇතුළ මේ කන්ටෙන්ට් වැඩි එතකොට ඒ කියන්නේ මේ 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 මිනිසුන්ට කන්ටෙන්ට් පෙනට්‍රේට් වෙන ප්‍රමාණය පේන ප්‍රමාණය වැඩි එතකොට අලුතෙන් එන යූටියුබර්ස්ලා හරියට ෂූට් කරලා හරි කන්ටෙන්ට් කරන්නේ නැහැ මෙහෙම කැමරාවක් ඉස්සරහා තියාගෙන ඉන්ටර්විව් කිසිම වෙනසක් නැති ඉන්ටර්විව් සීන් එකකුයි ගොසිප් සීන් එකකුයි තමයි යන්නේ ඒක ගැන ඔයගොල්ලන්ගේ අදහස මොකද්ද දැන් මේකේ ඉන්ඩස්ට්‍රිය එක ග්‍රෝ වෙද්දී යූටියුබර්ස්ලා ග්‍රෝ වෙන්න ඕනේ. එතකොට වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි ඉන්ඩස්ට්‍රිය එක සස්ටේන් වෙන්නේ. ඒක පිළිබඳව ඕගොල්ලන්ගේ අදහස. අනුෂ්ක කිව්වා අපිට හොඳ කන්ටෙන්ට් වැඩි වෙන්න ඕනේ කියන එක තමයි නරක කන්ටෙන්ට් අඩු වෙලා. ඒත් ඒක ගැන ඕගොල්ලන්ගේ පර්සනල් view එක මොකද්ද? මොකද ඕගොල්ලන්ගෙත් ගොඩක් ඕගොල්ලෝ වගේ කරන අය ඉන්නවා. ඒක ගැන මට අපිට කලින් කිව්වා. ඒ වුණාට කොහොම කන්ටෙන්ට් හැදෙන්න ඕනේ කියන්නේ බලන් ඉන්න අය අපේ අලුත් යූටියුබර්ස්ලා ඉන්නවනේ ඒගොල්ලන්ට ඉන්ස්පයර් වෙන්න පොඩි දෙන්න බලන්න පතන්දර පොඩි කාලේ නම් භාෂාවක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් අපේ මොකක් හරි සංගවිච්ච දක්ෂතාවයක් වෙන්න පුළුවන් ඉතින් මේ වගේ දේවල් YouTube කන්ටෙන්ට් එකකට කරන එක ඇත්තටම මගේ පැත්තෙන් බැලුවොත් මාර ලේසි ගෙන මට කියන්න තියෙන මාර ලේසි එක. හැබැයි හැමෝම හිතන්නේ අපි කරන ඉන්ටර්විව් එකක් එහෙමත් නැත්නම් අර අනිත් අය වගේම කරන එකක් හිට් වෙයි කියලා. මොකද ගොඩක් අයගේ views තියෙනවා ඒ වගේ දේවල් වලට වැඩිපුර. ඉතින් ඒක නිසා ගොඩක් අය කරන්න try කරන්නේ views වැඩිපුර එන දෙයක් තමයි කරන්න try කරන්නේ. හැබැයි ඒගොල්ලෝ හිතන්නේ YouTube එකේ දැනට නැති දෙයක් කරොත් වැඩිපුර views save කියලා. ඉතින් පුළුවන් තරම් වෙනස් දෙයක් කරන්න try කරනවා නම් සෑහෙන්න හොඳයි. උදාහරණයකට මගේ යාළුවගේ channel එකක් තියෙනවා මේ එයා කරන්නේ වඩු වැඩ. එයා පටන් ගත්ත channel එක කම්මල කියලා. ඉතින් ඒකට දැන් සෑහෙන views තියෙනවා. ලංකාවේ මම දන්න තරමට එහෙම channel එකක් තිබුණ නැහැ. ඉතින් අර ඒ වගේ අපිට වෙනස් දෙයක් හිතලා සෑහෙන දේවල් දිනව කරන්න නැත්තම් අර අනුෂ්ක කිව්වා වගේ මේකත් නිකන් සාමාන්‍ය අර TV channel වල වගේ අපිට නිකන් අර drama ටිකයි මේ ටිකයි බලන්න අර කවුරුරේ આવොත් මේකේ drama එකක් බලනවා මේ TV එකේ drama එකක් බලනවා. ඒ වගේ තමයි YouTube එකකින් ඉස්සරහට යනකොට මේ interviews සහ එකම જાති ටික වැඩි වුණොත් වෙන්නේ. මම හිතන්නේ මගේ හිතේ විදියක් තෝනේ. ඒකම හිතන්න බෑ. travel with wife නේ. එතකොට එකම හිතන්නේ එකම. පොඩ්ඩක් elaborate කරලා කියන්න බලන්න. මේ මට ඇත්තටම කියන්න තියෙන්නේ මේ දැන් අර ගෑල්ලා මේක ගත්තාම කරන්න ගොඩාක් content තියෙනවා. දැන් අපේ ලංකාවේ ඉන්න කට්ටිය ගොඩක් ලැජ්ජයි කැමරාවක් ඉස්සරහා කතා කරන්න බයයි. මිනිස්සු hina වෙයි ওই ප්‍රශ්න තියෙනවා. ඉතින් අර ඒක මටත් experience එක තියෙනවා. මොකද මම මේත් එක්ක කරපු පළවෙනි vlog එකේ මේ මට ගොඩක් comments ආවා. මේ ගෑනු මෙහෙම කතා කරන්න ඕනේ නැහැ. බැනලා ආවා. සමහර අසභ්‍ය දේවල් ආවා. ඉතින් අපි එදා හැම හිතලා මම ආයි මේ වීඩියෝ එක කතා කරේ නැත්නම් අද අපි දෙන්න මේ ඉන්න තැන නැහැ. ඒක තමයි මට කියන්න තියෙන. ඉතින් ඒ නිසා කරන්න ගොඩක් කන්ටෙන්ට් තියෙනවා. මම මේ විශේෂයෙන් මේ මේක බලන ගෑනු ළමයින්ට මම කියන්නේ. ඉතින් කරන්න ගොඩක් දේවල් තියෙනවා. හොඳ දෙයක් කරනවා නම් මට හිතෙනවා ඉස්සරහට යන්න පුළුවන් කියලා. රයිට්. අපි ඊළඟට යන segment එක තමයි fan questions. අපි post එකක් දැම්මා ඔයගොල්ලෝ එනවා කියලා අපිට fan questions ගොඩක් ලැබිලා තියෙනවා. සමහර ඒවා අහන්න බැරි ප්‍රශ්න. ඒ වගේ කැත ප්‍රශ්නත් ඔගොල්ලෝ අහලා තියෙනවා මේ අපි එකෙන් සිලෙක්ට් ප්‍රශ්න දෙකක් තෝරගෙන සෝස් දෙකක් කන ගමන් අහමු. Right, fan question එක පළවෙනි fan question එක අපිට එන්නේ දනූජ සේනාධීරගේ wife ට හොරෙන් වෙන ගෑනු කෙනෙක් එක්ක travel කරන්න හම්බුනොත් කාත් එක්කද කසුන් travel කරන්නේ husband ට හොරෙන් වෙන wife කෙනෙක් එක්ක හරි husband කෙනෙක් එක්ක හරි travel කරන්න සිද්ධ වුණොත් කවද ඔයා කාත් එක්කද travel කරන්නේ කියන්නනේ ඔන්න ඔය එකපාරක් දෙන්න
මං මේ බලනවා මේ YouTube channel එක එවල අවිනිත් කියලා. ගර්ල් කෙනෙක් කරන්. හැබැයි දැන් දැන් එයාට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නා. දැන්. දැන් ඉන්න. ඔයාට වයිෆ් කෙනෙක් ඉන්නවා ඊට ඉස්සෙල්ලා ඉඳලා. මේ chance එකක් හම්බුණත් එයාත් එක travel කරන්න කැමතියි. වාගල්. මං කැමතියි මං ආස YouTube කෙනෙක් ඉන්නවා Sam කොල්ල කියලා. මං කැමති ඇත්ත එක travel කරන්න. කසුන් වාගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ඔයා කැමැතිම නැති YouTuber මේක අපි කලින් ආ ප්‍රශ්නයක් දේශ හිණිටි ගල තමයි එවලා තියෙන්නේ ඔප්ෂන්ස් දීලා තියෙනවා ඔයාට පහ වස්ති රැට්ටා කමාජ් ට්‍රැවල් විත් චතුර ද සේල ඔය පස් දෙනාගෙන් අකමැතිම YouTuber කමාජ් ඒක මොකද්ද වස්තු දෙන්න නිසා හරි මම ළඟ ඉන්න ඕනේ සේව් කරගන්න මුලන්නේ හරි ඒ උත්තරේ බාර ගන්නවා කමාජ් කමාජ් ජවරකින් ආන ප්‍රශ්න අපිට එවලා තියෙන ලක්ෂිත චන්දිමාල් කසුන් අයියයි චමරියක් අය ට්‍රැවල් කරන්න ගිහින් වෙච්ච අමතක වෙන්නේ නැති දේ මොකද්ද කාපු ලොකුම කට්ට මොකද්ද අමතක වෙන්නේ නැති දේ තමයි අපි පොඩි කයක් ටුව එකක් ගියා ඒකෙදි අපිත් එක්ක ගියපු ගර්ල් කෙනෙක් නැති වුණා හැමරුණා වතුරේ ගිරලා ඉතින් ඒක තමයි අමතක වෙන්නේ නැති එකම දේ සිද්ධිය ඔයාට අපේක ඒක ඔව් ඒ කියන්නේ ඒක අපිට දරා ගන්න අමාරු ඒක ඇස් දෙකෙන් දැක්කා. ඔව්. අපිට ආයි වතුර දැක්කම බය හිතෙන තරතර. අපි දැන් පස්සේ අද වෙනකම් කයක් ගියේ නෑ. ඒ කියන්නේ ඒ තරම් බය වුණා අපි දැන්. Right, ඊළඟට අපි යන්න යන්නේ අපේ ඩයියා ග්‍රෑම් සෙක්ෂන් එකට. මම ඔයගලන්ට ඔයගලන්ගේ Instagram එකේ පින්තූරයක් පෙන්වන්න දෙන්නට දෙකක් පෙන්වන්න ඒක පින්තූර හතරක් පෙන්වන්න වෙනවා අපිට ඒකට පාදක වුණ සිද්ධිය හරි ඒකේ මේ තිරේ පිටපස කතාව කියන්නේ මේක මේක ඔය මෙවට වඩා දාලා ගොඩක් මම එකක් අනේ නෑ නෑ මම මේක ඒක මම අතින් හදාගත්තා මාර එක්ස්පීරියන්ස් එකක් අමතක වෙන්නේ නැහැ. ඒත් කැම තිබ්බ මේ තරම් සැර නැහැ. මේ ඇත්තටම අපේ පළවෙනි ටැමිල් වෙඩින් එකකට ගිය ගමනේදී ගත්ත මේ ෆොටෝ එකක් බ්ලොග් එකකුත් කරා YouTube channel එකේ තියෙනවා. ඒක ඇත්තටම කිව්වොත් කමාජ් මේ අර අපි ඒ යාපනයේ මිනිස්සු ගැන සමහර විට මේ පැත්තේ ඉන්න කට්ටිය හිතන් ඉන්න විදියයි මේ පැත්තේ ඉන්න කට්ටිය යාපනයේ මිනිස්සු ගැන හිතන් ඉන්න විදියයි සමහර වෙලාවට මට දෙනව වෙනස් කියලා. හැබැයි මේ මිනිස්සුත් අපි වගේම තමයි ගිහිල්ලා කතා කරාම මම හිතනවා මේ මේ අපි ආශ්‍රය කරන සමහර අයට වැඩිය මාර හිතවත්. අපිට මාර විදියට සැලකුවා
අපි කවදාවත් දැකලා නැති හම්බෙලාවත් නැති අය අපිත් එක්ක හොඳට කතා කරා. ඒ කියන්නේ ඒ අය දන්නේ අපි යුටිලිටි චැනල් කරනවා කියලා. ඔව්. අපි ගිහිල්ලා අර අපි ආරගේ කල්චර් එකට අපි ඒ විදිහට ඇඳගෙන හිටියාම ඉතින් ඒක මාර අමතක කරන එක්ස්පීරියන්ස් එකක් වුණා. ඒක ෆිල්ම් එකේ ඉන්න මේ ඇක්ටර්ස් ලා ඇක්ට්‍රසස් කපල් එකක් වගේ. දැකි සරෝෆ් රවිනා කණ්ඩාන් නේද? ඒක හොඳම කතාව කියන්නේ අපි දෙන්න ඒකට ඇස්සලා ගියේ මේ තමිල් විදිහට ඔක්කොම අඳිනවා එහෙම කියලා. එතන වෙනකොට කපල් එක ඇඳලා අර බ්ලේසර් දාලා ඒගොල්ලෝ ටොප් එකක් ඇඳලා අපි දෙන්න විතරයි. ඔව්. ඔකින් අර මුල් ටික අපි දෙන්න විතරයි. ඇවිල් ඉන්න කට්ටියත් බ්ලේසර් දාලා අපි දෙන්න විතරක් අර ටැබිල් විදිහට ඇඳලා හිටියා මුල්. කොහොමද අපි මේ යාල සෆාරි එකක් ගිහිල්ලා ගත්ත ෆොටෝ එක. ඇත්තම එක දෙයක් කියන්න ඕනේ මේ සමහර අය අපිට ප්‍රයිවට් මැසේජ් දානවා ඔය වගේ ෆොටෝ දාන්න එපා කියලා. ඉතින් මං කියන්නේ ඉතින් අපි දෙන්න ආදරය කරනවා නම් අපි අපි දෙන්න එකිනෙකාට අඳුරනවා නම් අපි අපි මිනිස්සුන්ට පේන්න බැඳ නම් අපි නෑදෑව මිනිසක් එක්කන් ඇවිල්ලා හැමෝම ඉස්සරහා බැඳ නම් ඉතින් මගේ නම් අනිත්‍යවත් කරන්න කියන එක නෙමෙයි. ඉතින් කිස් එකක් දෙනවා කියන එක ඒක සමහර අය ඒක මන් දන්න වෙනම විදියකට ගන්නවා. අපිට එහෙම ඒක එච්චරම දෙයක් නෙමෙයි. පිටරටක දෙන්නේ කිස් කරොත් එම් වාව් කියලා ලංකාවේ දෙන්නේ කිස් කරොත් බයිනවා. එහෙම ප්‍රශ්නයක් තියනවා නේ? තියනවා. ඔව්. ඉතින් මේ ඉතින් සාමාන්‍යයෙන් ඔය පින්තූර අපි ඉතින් ගොඩක් ඒවා මේ ඔය જાතියෝ අපි අර මං කිව්වා වගේ ඉස්සර මේ ඉස්සල වගේ මේ ෆලෝ කරන ඉන්නවා ඉන්ස්ටාග්‍රෑම්ස්ලා ටික අපි YouTubeස්ලා ටික ඉතින් ඒ අය ගන්න ඔය වගේ ලස්සන පින්තූරයක් දැක්කම අපිත් ඉතින් පොඩක් ඒ වගේ එකක් ගන්න try එකක් දෙනවා. ඒ වගේ දැකපු පින්තූරයක් ගත් එකක් තමයි යෝගා. අසුන් සමරි ට්‍රැවල් විත් හොට් සෝස්. සාර්ථක ඔගොල්ලෝ ඉවර කරා. මෙන්න කැමරා එක, මෙන්න කැමරා එක, මෙන්න කැමරා එක. මේ තුනට විනාඩි දෙකක් දෙනවා ඕන දෙයක් කියන්න. ඉතින් අන්න විනාඩි දෙකක් හම්බුණා මේ අපි දෙන්නට මොන හරි ප්‍රොමෝට් කරන්න. ඇත්තටම මේ මට නම් කියන්න තියෙන්නේ මේ අපි පරිසරයේ දූෂණය වෙනවා. ඉතින් මේ දැන් වෙනකොට සෑහෙන්න ලොකු මාතෘකාවක් වෙගෙන එනවා. ඉතින් බලන කට්ටියට කියන්න තියෙන ඇත්තම තව අවුරුදු 10ක් වගේ යනකොට අපිට මේ ඉන්න තත්ත්වෙනොත් ඉන්න බැරි නෝ මේ දැන්ටත් ඔයගොල්ලෝ වෙනවා ඉතින් ධාර්ය දානවා. ඉතින් පුළුවන් තරම් මේ පරිසරය ආරක්ෂා කරගන්න වැඩ කරන්න. ඒ වගේම ප්ලාස්ටික් භාවිතාව අඩු කරන්න පුළුවන් නම් හොඳයි. මේ තමයි. ඒක තමයි අපිට මේ ඔයාගේ විනාඩි දෙකෙන් පුළුවන් නම් මේ අපේ කට්ටියට කියන්න තියෙන්නේ. ඉතාලම හොඳට ඒ කාලය පාවිච්චි කරා. Thank you ඔය දෙන්නටම show එකට ආවට. ඒ වගේම ඔයගොල්ලන්ගේ අවුල් ජීවිතේ අවුල් නොකරගෙන මම ෆිල්ටි වගේ වුණා. පවුල් ජීවිතේ හොඳට ගත කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ ගොඩක් අය ඉන්ස්පයර් කරන YouTubers ලා දෙන්නේ. දිගින් දිගටම ගිහිල්ලා ඉවර වෙලා gold platinum තියෙන ඔක්කොම buttons ටික ලංකාවට ගේන්න. එහෙනම් ජය වේවා. ජය වේවා. Thank you very much. ඒ වගේම මේ ඔයාලත් එසේම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ channel එකත් කමාජ් channel එකත් subscribe කරන්න. ඉතින් thank you very much අපිට මේ program එකට invite කරාට. ගොඩක් සතුටුයි. වෙනස් දෙයක් අපිට දැන් ඉන්ටර්විව් එකට එන්න කිව්වහම අපි සාමාන්‍ය අපි දන්න සාමාන්‍ය ගන්න ප්‍රශ්න ටික කියලා. හැබැයි ඒ වුණාට මේ සැර జాතියක් කාලා මේ විදිහට උත්තර දෙන්න වෙනවා කියන එක ඒක වෙනම අත්දැකීමක්. ඉතින් එන කට්ටියට ඒක හොඳට විඳින්න පුළුවන්. ඉතින් thank you very much අලුත් දෙයක්. Thank you. එහෙනම් අපි මේ වගේම hot celebrities ලා අරගෙන ඊළඟ සැරේ එනකල් මම කමල් මේක දයිය. හරි ඒ වගේ ඔන්න ඕගොල්ලන්ට මේ අපි ගත්තා වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් අර කමාජ් කලින් වෙන්නවා කමාජ් කියන්න තියෙනවා මේ අලුතෙන් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඕගොල්ලන්ට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙයි මේ ගන්න කොහොමද කියලා. ඔව්. ඉතින් අරගෙන try කරලා බලන්න මේ වගේම සැරට ආස කට්ටියට ඔන්න නියම ප්‍රොඩක්ට් එකක්.